අයිබෝවන් සුබ දවසක් කියන මම ඔයාලට මුලින්ම ප්‍රාර්ථනා කරනවා අපි අද කතා කරන්න යන්නේ අපට සුවිශේෂීම සේවයක් සපයන අපේ සුවිශේෂීම අංගයක් වන ඉතාම වටිනා ශාකයක් ගැන ඒ තමයි මී ශාකය එහෙම නැත්නම් මී ගස උද්භිත විද්‍යාත්මක නාමයෙන් කියනවනම් මේ ගහ හඳුන්වන්නේ මබුප්පා කියලා එහෙමනම් අපි බලමු දැන් මේ මී ගසේ වටිනාකම ගැන මොකක්ද අපර කියන්න පුුවන් කියලා මේ මී ගසට තියෙන ඇත්තම මේක මේ සමහරු කියනවා විශ්ව ශක්තිය ඇදගන්න ශාකයක් කියලා තමන්ගේ ඉඩමක මෙම ශාකය තියෙනවා නම් ඒ ඉඩමට විශ්ව ශක්තිය ඇදගන්නවා කියලා තමයි සමහර අය අවසන්නේ ඇත්තටම මේක මේ පරම්පරා ගානක් තිස්සේ අපේ අතීත මුතුමිත්තන්ගේ කාලේ ඉඳලම පැවතෙන ශාකයක්. මීගස් වර්ග ඔපේ ගණනාවක් තියෙනවා සාමාන්‍යයෙන් මී වර්ග 7ක් විතර ලෝකේ පුරා පැතිරලා තියෙනවා. නමුත් අපේ රටට ආවේනික මී ශාක වර්ග 4ක් තියෙනවා. ඇත්තටම මේ මීගස මීටර 20කට වඩා උස යනවා මම දැකලා තියෙන යෝධ මීගස්. නමුත් මොනතරම් මොන පරුමකටද දන්නේ අපේ මෝඩ මිනිස්සු මේ මීගස දැන් විනාශ කරලා බොහෝ දුරට සැහැන්න මීගස් ප්‍රමාණයක් කපලා විනාශ කරලා දාලා ඉවරයි. අද මේන් අපට දැක ගන්න ලැබෙන්නේ ඉතාමත් අතලොස්සක් පමණයි. ඔබ දන්නවද මීගස මේ ප්‍රමාණය වටිනයි කියලා? නැහැ නේද? එහෙනම් අපි අහලා බලමු මේ මොකද කියලා. ඒක ඔයාලට දැනගන්න ඕනම නම් මේ වීඩියෝ එක ස්කිප් නොකර අවසාන වෙනකම්ම බලන්නයි කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඇත්තටම මේ මීගස අනික් ශාක අතරින් සුවිශේෂී වන්නේ මොන හේතුවද? ඇයි එහෙම වෙන්නේ කියලා අපි මුලින්ම සලකා බලන්න ඕනේ. මේ ශාකය අනික් ගස් අතරින් වෙනස් වෙන්න සුවිශේෂී කාරණාවක් වෙන්න හේතු සාධක කීපයක්ම තියෙනවා. අපි සාමාන්‍යයෙන් දැනගෙන ඉන්නේ නම් ශාක දවල් කාලේ ඔක්සිජන් පිට කරනවා රාත්‍රී කාලේ කාබන් ඩයොක්සයිඩ් නිකුත් කරනවා කියන එකනේ. නමුත් මේ මී ශාකය පැය 24ම අපට ඔක්සිජන් ලබා දෙනවා. ඉතින් කොච්චර සේවයක්ද මේ මී ශාකය කරන්නේ? මී ශාකයේ මල් හටගන්නේ ජූනි ජූලි මාසවල. මේ මල් කහපාට හුරු සුදු පාටක් ගන්නවා. කොළ මේ පාටට හුරු කහපාට ගිඩිවෙල දිලිසෙන ගුරු පාට බීජ හට ගන්නවා. තවත් සුවිශේෂී කාරණයක් තමයි ඔබලා දන්නවද මේ වටිනා ගස දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ විනාශ කරන්න එහෙම නැත්නම් කපා විනාශ කරන්න එපා කියලා ආඥාවක් පනවලා තියෙනවා. මේ ශාකය කපන ඕන පුජ්‍යලෙකුන්ට මරණ දණ්ඩනය දෙන බව තමයි දේවානම්පියතිස්ස රජතුමා නියෝග කරලා තියෙන්නේ. අපේ අවාසනාවකට 1833 දී මේ ඉංග්‍රීසි ජාතික පරසුද්දන් විසින් මේ මී ශාකය කපන්න අනපනත් ගිනලා මී ශාකය විනාශ කරන්න පටන් අරන් තියෙනවා. විශේෂයෙන්ම අපේම සිංහල මිනිසුන්ට කියලා තමයි මේ මී ශාකය මේ මිනිස්සු විනාශ කරලා තියෙන්නේ. අද අපි එහි ප්‍රතිඵල භුක්ති විඳින්න ඉන්නවා. ඇත්තටම මේ මී ගෙඩි වලින් රස ආහාර සකස් කරගන්නත් පුළුවන්. මී ගෙඩි ආහාරයට ගත්තේ නැතු වුණත් ඒවා මී තෙල් ඒ වගේ මීගේ මල් වලින් අපේ පෙරන්නන් රසවත් ආහාර පාන සකස් කරගෙන තියෙනවා. මීගෙඩි ආහාරයට ගන්න වවුල්ලු ඇත්තම අතිශය ප්‍රියතාවයක් දක්වනවා. ඔවුන් නිතරම මේ ආහාරයට ගන්නවා රාත්‍රී කාලයට. ඔවුන්ගේ වසූරු කුඹුරු ආශ්‍රිත ප්‍රදේශවල හෙලනවා. මේක ඇත්තම ඉතාමත් සාරවත් පොහොරක්. මේක මේ ග්‍රෑම් එකකින් විතර මේ මී ශාකය අනුභව කරලා පිට කරන වසූරු වල ග්‍රෑම් එකක තියෙනවා යූරියා කිලෝ 3ක ප්‍රමාණ නයිට්‍රජන් ප්‍රමාණයක්. අපේ පෙරන්නම් මේ මීයට වෙලින් වගේම මී ශාකය ඉතාමත් ප්‍රයෝජන ගත්තා. මී මල් වලින් හැලප වගේ ආහාර සාදාගෙන තියෙනවා. ඔබ දැන සිටියාද විශේෂයෙන් මී තෙල්
ආහාර පිණිස වගේම නිවසේ පහන් දැල්වීමටත් යොදාගෙන තියෙනවා. ඒ වගේම කැඩුම් බිඳුම් එදකමේදීත් මෙම මීතෙල් ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තියෙනවා. ඒ වගේම මී ඇට කැඩුම් බිඳුම් එදකමේ විශේෂයෙන්ම මී ඇට සෑම අංගයකටම අවශ්‍ය වෙන දෙයක් වෙලා තියෙනවා. මෙම මීතෙල් සිදින විට ඉතිරවන වුණක් මී මුරු ලෙස හඳුන්වන අතර මේවා සත්ව ආහාර වගේම පොහොර වශයෙන් භාවිත කරන්න පුළුවන්. නිවසේ විස බීජ විනාශ කිරීම සඳහා කොහොඹ කොළ සුදු ලුණු පොතු සමග පුළුස්සා මේ මී මුරු නිවසේ විස බීජ විනාශ කරන්නත් අපේ පෙරන්නන් යොදාගත්තා. මෙම මී ශාකය සෑම කොටසක්ම දේශීය වෙදකමේ භාවිත කරනවා. කැඩුම් බිඳුම් රක්තපාත චර්ම රෝග වගේම මේවා නොයෙකුත් රෝගවලට ප්‍රතිකාරක වශයෙන් යොදා ගන්න තිබෙනවා. ඒ වගේම දැනටත් ඒවා භාවිත කරනවා. මෙවැනි වටිනා ශාකයක් කපා විනාශ කිරීම මොනතරම් අපරාධයක්ද කියලා දැන් ඔයාලට තේරෙනවා ඇති. එසේනම් අද ඉඳන් මෙම මීගස සංරක්ෂණය කිරීමට හිතා ගන්න, වග බලා ගන්න. ඒ වගේම මී ශාක පුළුවන් තරම් සිටවන්න, අසල්වාසීන් අතර බෙදා ගන්න. ඔබලට මගේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම මෙවැනි වීඩියෝ තවදුරටත් නරඹන්න, මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔය bell icon එක click කරලා තියාගන්න මගේ වීඩියෝ දාපු සැනින් ඔයාලට මගේ වීඩියෝ notification එකකින් ගෙන්න ගන්න පුළුවන්.